සදහම් පිකාසයෙන් පෙරෙන සුහසක්නු ලෝකවාසී සැදැහඇති දනන්ගේ සිත් සතන් සදහම් උසවින් සූපත්කරබුණු පිණිස යුරෝපය යදහැරෙන සදහම් අමාාවස්ස. ඉතාලියයේ රෝමනග්‍රයේ ශංක්‍යමොනිවිහාරස්ථානය මගින් සෑම ඉරු දෙැනකම යුරෝපාවෙලාවෙන් රාත්‍රී අටට සංධානය කරුන් ටබන. රෝම ධර්මදේශනා මාලාවේ තවත්න් එක් ධර්මාන ශාසනාවක්ස්. උබේ ප්‍රඥාලෝකය පිණස මෙසේ තිළින්න කිරේ. මන්ත චක්க்கවාල සු අ್්‍රගච්චන්තු දවතා සද්ධම්্මං ගනිරජස්ස සුනන්තු සගගමොක්க்கදං දම්මසාවනකාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්ත දම්මසවනෙකාලු අයං බදන්ත නමුතස් බගවෙතුු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අර හතුෝ සම්මාසම්බුද්ධස්ස අට්ට මේ භික්කවේ ලෝක දම්මා ලෝකන් අනු පරිවත්තන්ති. ලෝකෝජ අට්ට ලෝක දමේ අනුපරිවත්තති කතම අට්ට ලාභෝච අලාබෝච යසෝච අයසූච නිින්දාච පසංසාච සුකංච දුක්කං. ඉමේ කෝබික්කවේ අට්ට ලෝක දම්මා ලෝකං අනු පරිවත්තන්ති. ලෝකෝච ඉමේ අට්ට ලෝක දම්මේ අනුයි පරිවත්තතිය. ශාක්‍යමුණී වි්‍යහාරයරෝමේ ඇඩවාසය කරන, විජපුරශීලවන්ස අපි හාමුදුරන් වහන්ස ප්‍රගුණගොටගත් අපි වන්දනය පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි වාසනාවන්ත පංවතුනි ශාකමුණී විහාරය මූලික කරගෙන මේ වියසන කාල පරාසය තුළ තාමත් වටිනා කටයුත්තක් සිද්ධම් පවතින අවස්ථාව එක්තැන්ගුණ පිරිසට ඒ අගේ දහම් පිපාසල් වෙනුවෙන් මේ සකස් කරන්නයගුණ වැඩ පිළිවල අපි තාමත්ම අගේකොට සලකනවා එකට හේතුව තමයි අපිට නිදහසේ අපි කාටත් එකතු වෙලා මේ කාලය තුළ ධර්මය ජීවිතයට එකතු කරගඩ අවස්ථාවක් වෙන නිසා මේ ආරාධනාව ලැබෙනකොට අපි මේ ආරාධනාවට ලොකු කැමැත්තක් දැක්කුවත් අපි මම ඒ තරං ලොකු බණ කියන හාමුදුරු කෙනෙක් නෙමයි මම බණ හොයන හාමුදුරු කෙනෙක් ඉතින් මගේ උත්සාහය ධර්මය අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්නේකට මට හිතුුණ මමත් අවස්ථාවක් කරගන්නවා අපි අපේ ජීවිතයේ නොදැනුණු දේවල් දැනහදුනාගන්නට අපි හොයන දේවල් මට දැනන විදිහට ඔබට දැනුවත් කරන්නට ඔබේ ප්‍රඥාව තුළින් ඒ ඔබට දැකගන්නට අවස්ථාවක් කරගන්න පුළුවන් වේ කියලා මමත් විශ්වාස කලා එනිසා තමයි මේ දා හතරවන ධර්ම දේශනාවයිඉතිං මට ලැබුණේ පින්වත් හැමෝම් හොදුට බනාහලා ධර්මයෙන් හොදට පොහොසත් වෙලා ඉන්නවායි කියල තමයි මම හිතන්නේ. එනවාට කමක් නැහැ ඒ සියලු දේවල් අපි සුළු මොතකට අමතක කරලා අපි මේ සාකච්චාව නත්තම් මේ බනත් එක්ක මේ කියන කාරණයත් එක්ක අපි එකති වෙලා එක එක අප ජීවිත තියෙන ගැටුලු ලිහා ගන්න පුළුවන් විදිහයක් මේ තුළ තියෙනොද කියලාි බලමු ම මාතෘකා කරගත්තේ ලෝක දම්ම සූත්‍රය මේ පින්ගතුන් හොඳට දන්නවා ඒදී මුලිම්ම සඳහංගුණානේ. මේක තේරුම්ම ඉතා මත කෙටියෙන් මේ විදිහයට කියන්නම්. මහනනේ මේ ලෝකයේ ලෝක ධර්මයෝ අට දෙැනෙත් තියෙනවා. ඒ අ ලෝ ලෝකධර්මය ඒ අට දෙනාට අනුව පෙරලෙනවා. එතකොට ලෝකයද අස්ට ලෝක ධර්මය කියනේ අට තෙක්ක පෙරලෙනවා. තොර බුදවාමුදුරුව ලෝක ධර්ම අටක් අපිට පෙන්නලා තියෙනවා ඒ ලෝක ධර්ම අට තුළ පැහැද්දිලි කරන්නේ මේ ලෝක ලෝක ධර්මත් තෙක්ක පෙරලෙනවා ලෝක ධර්ම ලෝකය එක්ක පෙරලෙනවා කියලා ඉතින් අප චුට්ටක් මේ ගැන කල්පනා කරලා බලමු බුද්ධ දේශනාවට අනුව කොහොමද අපි ගලපගාන්න කියලා අපිට කියනොට ලෝක ධර්ම කියන්න කොටම සමාර්විට ඔබට අපට තේරෙන්නේ මේක ධර්මය එලිය තියෙන දෙයක් ගැන අපි කතා කරන වගේ කියලා නිකන් හිතෙන්න්න පුළුවන්කම තියනවා. හැබයි මේ ලෝක ධර්ම පෙරලෙන ගතිය හිතනකොට අපිට හිතන්ඩ පුළුව මේක අභ්‍යහන්තරයෙන් පවතින්න ධර්මතාවයක් කියලා. බොදුහමුදුරු අපි ශරීරය ඇත්තම් මේ නාමරූප කොටසට අපි ලෝකී කියලා, අපි බුදුන්හන්සේ අපිට දේශනා කරලා තියනවා. එතකොට මේ ලෝකධරමේ වෙනස්වන ස්වභාවයක් කියන එක අපිට පැහැදිලි කරගණ්ඩ පුලුවන්කම තියෙනවා. අපි අන්නන්නේ කාරණය අපි චුට්ටක් මුසල බලමු. මේ සූත්‍රයට අදාළවෙච්චව බුදු හාමුදුරෝ මෙන මේ විදීධ කියන්නේ. අස්ුතවතුව භික්කවේ පුතත් ජනස්ස උපච්චති. ලාභෝච් අලාභෝච යසෝපි අයසූ පිණින් දා ජප්‍රසන් සාපි සූචාන්ත දුක්කම්. මේ කියන ලෝකධර්ම අට නැත්තං ඔබ දන්න මේ කාරණටික අස්තෘතවා ප්‍රතජ්ජනයකුටත් සුතවා අරියසාභකයෙකු කියන මේ දෙකොටසැකට මේක ගැලපෙනවා කියලා උන්වහන්සේ අපට පැහැදිි කන. කොටසක් ඉන්නවා අස්ෘතවා පෘතුජ්ජනා කියලට අපි හිතන්න ඕන දැ අස්ෘතවා කියලා කියන්නේ කවුද කියලා. දොට අස්ෘතුවා පුතක්ජනාගේ ලක්ෂන කල්පනා කරල බලමු එතකොට අපිට තේරෙ අස්ෘතුවා කොහොමද කියලා. එතෝට මේ අස්ෘතවා කියන පෘත ජනයත් මේ ලෝක දර්ුම අට එන්න කොට එයා ඒක අරගන්න විදිහ කියනවා. කොහොමද කියන්නේ. න මේ අස්ෘතවතෝ භික්කවේ මමානන අශුතවත් පුද්ගලයා ප්‍රතර්ජනයා උපපජ්ජති ලාබෝජ සෝන ඉති පටිසං චික්කතියා මෙන්න මේ විදිරි හිතන්න ඇල්ලුව ම්දේවල් ලැඟට ලැබෙන ගොඩ උපන්න නොකෝ මේ අයං ලාබෝ සෝජකෝ අනිච්චෝ දුක්කෝ විපරනාාම දම් මෝද. අනිච්චයි දුක්කයි අනත්මයි කියලා යායට හිතෙන්න්න ඇැළු. ඒ කාටද අස්ෘතවත් උතුප ජනට හිතෙන් නැල්ලු මේ එන අටලෝ දහම එනකොට ඒක අනිච්චයි දුක්කයි නැත්තං විපරිනාමා දම්මන් කියන මේ කාරණා තුළ නැහැ කියලා හිතනො. ලගයට නිච්ච සුක ආත්ම කියන සංකල්පයක් තුළ හැදෙනවා. එතුකොට අපි කල්පනා කරන්න ඕන ඇයිහෙම මේ පුද්ගලිුවන් වෙන්නේ කියලා නිත්‍යසුක ආත්මයි කියනදේ කෙනෙකුට එන්නේ මම කියන මගේ කියන මට වෙනස් නොවී යමක් පවත්තාගණ්ඩ පුළුවන් කියන මෙන්න මේ ධර්මතාව අපිට නොත්තේරණ විදිහට අපි ළඟ තියෙන නිසා තමයි. අපි මේ ධර්මතාවලට ගැටෙන් නිසා ඒ තුළ කිමි දෙන්නේ. ඒවට වෙනස්කාන් කරන්න. එතෝට මම කියලා දැනන කොට එතන බුදුහාමුදුරු අපිට දේශනා කරන්නේ ඒ අපි නිත්‍ය සංඥාවෙන් එතන ඉන්න නිසා කියලා. දොට මම කියන කොට තමයි මගේ කියන දී ඇතිවෙන්නේ. මගේ කියන එක ඇතිවෙන්න මම ඉන්ඩෝනෑ එතකොට අපිට පුුවන්ග එක මගේ කියනට මම ඉන්න නිසා තමා, මගේ වස්තු කියලා අපිට කියන්න පුළුවන්වෙන්නේ. එහෙම හිතෙනකොට මම ඉන්නවායිබීම. ඔබ දැන් හිතල බලන්ට එහෙම වෙනවාද කියලා. මගේ කියන්නකොට ම ඉන්නවා. මම ඉඳල තමයි මම මගේ කියන්නේ. දෝට බුදුහම දුරතිෙන ඒතම් මම මගේ ඒ සෝ හමස්මින් මට මගේ ඒ වගේ මටට පවත්වන්ඩ පුළුවන් යමක් මේ ලෝකේ හැදෙනවා කියන සිතුවිල්ලක් කියෙනවා ඒ නිසා ඔන්න අපි මගේ කියලා අල්ල ගන්න අන්න ඒ අල්ලා ගැනීම පෙරටු වෙලාම අපිට මකදකන මේ විපරිනාම ධරමයට අප අසු වෙලා ඒ අපි නිර්මාණය කරනවා සංකාර ගඩක් ඒ සංකාරටික ඇතිවෙන්නේ හ මොකද අවිද්‍යාව නිසා දැ ම කියන දේ කොහෙදන්න කියලා අපි චුට්ටක් හෙමින් හෙමිින් හොලා බලලා ඊට පස්සෙ කොහොමද මේක වෙන්නේ කියලා අපි හිතල බලමු. දැම් බලන්ඩක මම කිය හිතනකොට මම තුළ ඉඳලා මගේ වහොයනකොට අපිට බාහිර ඉඳල ඇතුළටාවත්තය බාහිර පස්තු ඔක්කෝම මගේ ගෙදර මගේ දරුවූ මගේ මාත්‍යයා ඔය විදිහට අපිට මගේ මගේ කියලා ගන්න පුල. දෙේ කිසිම තැනක මම නෑපේන්ට ට බ සේරයරම්බලන්ඩ අයින්කරන්න එකන්න එක කෑලි එදකොට මගේ ඇත මගේ කට මගේ බඩ මගේවොලුව නද මගේ සිතුවිලි මගේ මොලේ කියලා අපි ඔක්කොම අයින්කරන්නකොටත් අපිට තේරෙනවා මම නෑකට. මංහිතන මෙ අයටක තේරෙනවා කියලා. එතකොට එහෙම මම නැත්හන් මම කොහොමද මගේ කරගත්තික හිතන්න නිදහස හිතැන්නපු ඇය තෝට ම මගේ කරගත්තේ. ද මම නෑනිම මෙතන දැ මේ ඔක්කොම එකතු කරපු හම අපි පිටිං අරගෙන මම කියලා සංකල්පයක් යොදල තියෙනවා. ඒ තමයි අපේ තියෙන නොදැනීම කියනදී. බුතුවා මුදුරුව අපිට කියලාතියන්නේ අවිද්‍යාපච්චය සංකාර කියලන අවිද්‍යාව තමයි මේ ජාතියට හේතු වෙලා තියෙන. එතකොට අපි මේ ලෝකෙට ඇවිල්ල තියෙන්නම අවිද්‍යාව නිසාන කර්මවිපාකයක් ම තිය. ඉතින් අපිට අල්ලන්ඩ බැරි තැනක් තමයි මම කියලා කියන්න. දැ මම අල්ලගෙන ඉන්න නිසා මම ඉන්නවා කියලා දැනෙන් නිසාම මේ ලෝකේ පෙරලෙනකොට අපි දුකට සෝකයට පසු තැමීමට පත්තිෙනවද නැන්දත්. ඔන්න අස්ෘතුවත් පුට්ටක් ජනයා කියන්න ගොඩේ වැටෙන උදවිය, මොකද්ද කරන්නේ මෙන්න මේක හදනෝ දැන් ඒ අවිද්‍යාපච්චාත් සංකාරාකිවන්නේ සංකාර කියල කියන්නේ මගන්ද විටක් කරන සංකාර කියල කියන්නේ විචාරවල්ට නේද සංකාර කියන්නේ හිතේ හැදින දේවල්ලොලට නේද අප සංකාර කියන්නේ ඒ කොහොම ද අපි අපේ කියලා හිතා ගන්නේ චේතනහම් භික්කවේ කම්මන් වද එදර චේතනාව මුල්ලෙනවා කියලා කියනවා කායේනවාා චේත යිත්වාකම්මංකරෝති කායේනවාචා මනදතෝට කායින් මනසිං සිටිං අපි කර්ම රැස් කරනවානතිබට එතුට අවිද්‍යාව නිසා තමයි සංකාර හැදන්නේ එහමනැත්තං කාම විතාර්ක ව්‍යාපාද විතක්ක නේද විහිංසාවිතක්ක කියල කොටා ජේද සූත්‍රයේදී දේධාවිතක් සත්‍රයේදදි අපි බුද්හරහීමම තමයි පහැදිල් කරන්න කොට ඒ ඇති වෙන්න මකක් නිසාද උන්න අවිද්‍යාව නිසා ඇතියන්නේ. අවිද්‍යාව නිසා තව මේ ජාතිය වෙන්නේ. ජාති කෙළකිවමු ගත්ද පංච උපාධානස්කන්ධය සකස්ස. වේදනා සඥා සංකාර විඤ්ඥාන පහලවීම ජාතිය. අපි කියන ඔය චති උපත්ති ජාති ාතිය තම නමුදු දහමුදුරුව අපිට පැහැතිලි කරන දෙන විදියට මේ සංකාර පච්චා විඤ්ඥානය හරහා මේ ජාතිය අපි හැම මොහොතකම ජාති වෙන හැම මොහොතකම ඉප දෙෙන්දග දැන් එතකොට ඔබට පැහැදිලි අවිද්‍යාව නිසාම තමයි සංකාරය දෙන්නේ එතු අස්ෘතු ව්‍ර තත්්ජනය කියන්නමකක්ද ඔන්න පරතෝගෝසයක් නැති කෙනා බණ ආපු නැතිකෙන බනපොත් හදාරපු නැති කෙනා යෝනිසෝ මනසිකාරය නැති කෙන යොනිසුවෝ මනචකාරය නැතුනාම ඒ පුද්ගලයාට දම්මානු දම්ම පටිපන්න වෙන්න විදිහකුත් නැති වෙනෝ. ඇයිඒ අල්ලගෙනම යුවරයි අපි අවිද්‍යාව මූලික කරගෙන. ඇතකොට දැන් කල්පනා කරල බලන්ද මේ බුදුන් වහන්සේ මේ ලෝකධර්මය අටලෝක ධර්මය ලෝකය තුළ පෙරලෙන්වා කියන මේ අපේ තියෙන පංච උපාදානස්කන්දිය තුළම නේද මේක ගැටඉන්න කියලා දකත් ඔයා චුට්ටක් හිතන්න පින්වතු ඊඟට තව පැත්තකින් අපි මේ විදියට බල දැන් අපි කිව්වා මේ ලෝක ධර්මටික අපේ ඇතුළේ වේදනා සංඥා සංකාාර විඤඥානත් තරා තමයි එන්න කියලා දැන් තුකොට අපි බාහිරව අපිට නැත්තම් මේ ගොඩනගාගත් සැප දු සැප දුකන තේරණ තැන ච අපපය එතනි පටන්ගමු සැප දුක කියනක හිතල බලන්න දැන් සැප 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 කියලා කියන අපි බාහිරන් අභ්‍යන්තරයට ගන්න උත්සා කරන සැප අපි හඳුන ගත්තෙක හොමද අපි ඒක හඳුන ගත් තවකාගෙන් හරි හිතල බලන්නකක් දැංුවත් සැපයි කියන එක ඔබේ ඇහැට හරි ගතට හරි සිතට හරි දැනෙන තැනකට දැනුනේ ඔබ්බට ඔබ උබ ගැන තම තම නැන පමණින් ගත්තා කියලා ඔබට හිතනු ද කිය බලන්නහ අපි යංකු වතීතයට චූටි කාලෙදී ඔබ ඔබේ දරුවට ලෝකය ගැන කියල දෙනවාන මේ බාහිර ලෝකී ගන එතකොට ළමයා මොනෝත් දන්නේන. ළමයා තර්ක කරකර තර්ක කරකර අම්මගින් තාත්තකෙන් අහනකොට තමයි අපි කියලා දෙන්නේ සාදු කියන්න මෙන්න මේමයි. සාධ සිවර තමා පොරුවන්න සිවර කියන්නේ රෙද්දක් ඒකෙ පාට මේකයි ඒකට කියන්න මේ පාට. හොම කියලා අම්මලා දන්න දන්න දේවල් ඔක්කෝම මේ ළමියයට කිව්හම ළමයාගේ හිතේ හදාගන්න ඔන්න චේතනා හදාගන්න සංකාර හදාගන්න. එයාට ඕනෙක් දීතදම හ ගන්න ද අම්මට පිච්ච හාමුදුරුවනේ දැනම. ඉට පස්සේ ළමය පන්සල්ට ගිහිල්ලත්මකද කරන්නේ. පන්සලට ගිහිල්ලත් මේ ළමය කරන්නේ අර අම්මා කියපපු දේවල් එතන තිය නෝද කියලා හොය ලබල්න්න තාහුළු කරන. එතකොට එයාටම අනං්‍යවෙච්ච එයාගම ඇසින් එයාම ත තම විදිහටම තියෙන විඤ්ඥානයකින් ප්‍රඥාව කියන්න බැයිකට විඤ්ඥානයකින් හා මුරුවු හඳුන ගන්න පන්සල හඳුන ගන්න. එතුොට ඔබට තේරෙනවද අපි සංසාරෙත් ඔය විදිහට අනුන්ගේ දේවල්ම එකතු කරලා මේ කර්ණ විපාගයකට ලැබුණත් ආයෙත් අපි ඒකම කරගෙනයනාවකි ඔබට තේටෙන ගති යත්තිෙනම්. මම ඇත්තට මැහෙන් දැක්වද නෑ කවරුවඩ කියපුදේ මම නිර්මාණය කරගන්නවා මෙන්න මෙහෙම මෙහෙමයිගේ එතකොට ඒක තම් තමළඟතිය. එතුට මේ අස්ටලෝකයේ තියෙන බලන්න ලා බාලා භයසාය සැනින්දා ප්‍රශංසාවය කියන ධර්මතා ඇත්තටම කාටහරි දෙන්න පුළුවන් තියද්ද. ඇත්තට මේ කාටරි මේන්න මේකයි සැප කියල කියන්න පුළුවන් දෙයන්න. යන්න බැහැනේ දේමු. ඒක තම්මාන්ට දැනෙන විදිට නේ ඔබ ඒහි අල්ලන්නේ. ඔබ ඒ විඤ්ානය ගන්න ඔබට දැනෙන විදිහට නමේද. ඊට පස්සේ ඒ දැනෙන දේ තුළ, පවතින්ට ඕනෑ කියන දත් අපිම වැරදිවට අල්ගත්තා නේද මේක විපරිනනාම ධර්මයක් කැටිට න අනිච්ායි දුක්ක විපරනම්ධර්මක කියන අනත්ත කිය අදහද. මට මට ඕන විදිීට පවත්තන්න බැකන අදහස. එතකොට ඒඒ අනිච්ච දෙයක් දුක දෙයක් අපිමකො කර නිච්ච සුක කරගත්තා වගේ හිතෙන් නැසු ල. එහෙම නිසා නේද... නිච්ච සුකයි ආත්ම කියලා මට මගේ තියනට පවත්වන්නට පුළුවන් කියන්න නිසා නේද එහෙම දැනීමක් ළඟ තියෙන නිසා නේද අපිට ඔය දුක කියන ඔ ලෝක ධර්මේද අපි කම් පවට පත්වෙන්. ආයත්‍යයන්ඩක විතරකවුලට අවිද්‍යාව නිසාම මම කියන සංකල්පයක් මගේ මට දැනෙන නිසාම චේතනාව මුල්ලෙනකට ඔොක්කෝටම තියෙන චේතනාව නේද කිය හිතන්නවා මගේ කියන්නකොට මෙන්නේ චේතනාවක් නේද එතකොට චේතනාව මූලික වෙනවද කියලා හිතන්නක් ඕ දැන් ඔන්න විතර්ග ඇදෙනවා. කාම විතර්ග ව්‍යාපාද විතර්ක වහින්සා විතර්ග. දැ විතර්ගයක්කාපු හොමොකද වෙන්න සිටු විල්ලක් අහපුහමට විතර්ග කරන්න පටන් ගන්න ඕන දක්ක විචාර කරනවානෑ. එහෙම කරපු ගම අපගේමු තරහක්කාව කියලා හින්නක. අපි හැමෝටම තරහයිනෝ. තර කාපුුගමගත කරන්න අන්න චේතනාව ඒට මුල්ලේනවා. ඒට පස්සේ ඒ අපිට පුළුවන් කායිකව න කාර්මයක් ඇතිියට ඒ පිට කරන්න පුළුවන් වාචසික මානසිකෝ මේ කරන්න පුළුවන් හම කරනෙදැකි තැබලන්නු න්න ඔබට අතිම් පයින් කිසිම දෙයක් කරන්න බැරි වුුණු. ඔබට වචනයකින් හරභ කරන්න බැරි වුණු. මගදකෑන් ඒ සිතිවිල්ල මනසිකාරර. විතක් කරනවා. දවේෂ විතාර්කයක් කරනගනවාද නැන්ද. අන්න දේශ විතාරකයක් ගෝඩනාගනවා. ඉට පාසේ හිීතින් කල්පනා කරනවා 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 කරවා. ඒක සිතේම් පහව යනකාම්මගද කර නාපි. ඒක තුළ ගිලිලා. ගැත් කියලා දෝකට කනෝ න නන්දති අභිනන්දති අභිවදති අජජෝසායත එට්්‍රති කෙලතමයි කියන්නේ. ඒක අරගන්නවා ඒඊට පස්සේ වැැඩි කරගන්නවා ඒකට බැහැලලා කිවිල ඉන්නම කිබ දුන හම අපි කියන ජවිතේ පවනවා කියලත් කියනවා. දොරදැන් තේරෙනවා. සිතුවිල්ලක් මතුුණු වහාම ඒ ධම්මපදේතින පලවනි ගාතාවට අනු සිද්ධේ නොනේ කාහයනවාචකා මනතදයි බයින්ඩ පුලුවන් අපි බයින බයින්්ඩ විදිියයක් නැත්තං අතින් පයිම් පුළුවන් අපි ඒකටත් පාසුකං හදාගන්නවා උම්ඹබොනොත් බැරුණුත් මනසිංහරි තුුණ. දැන් ඒ විතරකවලට කියන්න එමනවාද කාම විතාරකකය. දැන් ඒව කරන්නේ කෞුද අස්ෘත්ත කියෙනා. කෞද අස්ෘත කෙනා කියලා කියන්නේ. අන් පරතූගූෂයක් නැති පොතපති දැනුමකින් අරගත්ත නැති එයා යෝනිසෝ මනසිකාරයක් වඩන්ට උත්සහනු කරන කියනා. දැන් හිතන් ඒ කවුද කියලා දැන් ඒ අප පේ ඔතනිම්ම තියලා බුදුන් වහන්සේ ඊළඟට කේපුදේ අපි දේශනාව චුට්ට බලකුණේ දැන් න්න ඔය අස්ෘත කෙනා. දැන් අස්ෘත තුච්ච කෙනට තිය ලක්ස නටික තමයි මංගුවකිව්ව දැන් ඕ සූත්‍රයට කියන වෙන්න මේවිදියට. තස්ස ලාබෝපි චිත්තම් පරියාදාය තිට්ටති. න්න. දැන් ඔය අටලෝදාම ගැන අවිද්‍යාවෙන් ඉන්න පුද්ගලයාට මොකද වෙන්නේ මේ ලාභයක් ලැබෙනකොට ඒග මොකද වෙන්නේ පරියාදාය තිට්ටති. ඒකට බැහැ ගන්න. දැන් බහින්න අප බහින. මේක මගේ මේක මට තියෙන් ඕෝන දෙයක් මේ ලාභය මා සතුවී යුතුද දෙයක් මේ වෙනස් නොවන්න දෙයක් හැටට තියාගන්න. එම දයාගන්නඇද තියාගන්න. අන්න ඒකට්ටියට ඕකටිට පුළුවන් මහානිධාන සූත්‍රය තියෙන ඔන්න බලන්න කොළුවන් ඒකදී කෝමද බුදුහාමුදුරු දේශනා කරන්න කියරනේ. එහෙම දෙයක් කාවෝ මෙහෙම එක කුත් කියෙනවා. වේදනා අනිච්චා දැන් අපිමකදද චකුම් පරිච් රූපයන උප ජ ක් වි ානකල ටිකමේ පින්ගුතු ොදට දන්න නිසාපය කයින් කරලා. ඒට ගහැටකම තින්නන් සංගති පස්සකි නොලලට පස්ස පච්ච වේදන්නයිවා. බන වේදනා පටිච්ච තන්නා. අ වේදනාව තන්නාව පටිච්ච කරගත්තාම වේදනා පිච්ච වෙලා තන්නා වඋනාම. මකද කරන්නේ ඔන්න අස්ෘතවත්පුතක් ගනය. ඒක ඇන්නේ ඔය ධර්මය අහපු නැති සිල්ුවත් නොවිච්ච කේෙන ඔන්න කරන දී. මොකක්ද කරන්නේ තන්නහා පටිච්ච පරයේසන. තන්නාව පරයේසනයට ලක් කරනවා ඒකට ගැන් ලාබ පරියේසණයකි. බැරද. රියේනය කරනවා ඒ ලැබුණු ලාභය ඒ ලැබුණු තෘප්තිය ඒ ලැබුණු ඇදැෝ යට ලෝදහමේ තියෙන සැප පැත්ත ගත්තාහම් ඒ පැත්ත දුකගත්තාමයම සැපපැත් අපිට තේරණි ීට ගමු මොකද කරන්නේ ඒ තන්නහා පටිච්ච පරියේසනම් තන්නහම අල්ලා යාක පර්යේෂණයක් කරනවා ඒක තත්වේ විස බලනවා ගලපල බලන කොඳ බලන්නේ පරියේසනම් පටිච්ච ලාබු අයක ලාබ පැත්ත කොහොමද කියලා බලනවා ඉටසේ ලාබම් පරිච් විිනිශ්්‍යචෝ එක විනිශ්ෂ කරන්්ඩුත් සහ කරන. විිනිශ්්‍යයන් පටිච්ච චන්දරාගු ඒකට ආසාාව කැමැත් තවත් තව වැඩිබේෙනවා ඉට පස්සේ අ්ජූ සහයන කළෙ බැහැගන්නවා පරිග්ගාාවෙන එක තරම් බරපතල විදිහට ගන්නවා. ඔය දිට කියයාාගෙන කියාගෙන කියයාගෙන නැවිල්ලා ඔන්න අන්තිමේයට තියනවා. මකද තියෙන්නේ මස්චරයනවා චරයත්ව මේ පින්ගතුන් හොර දන්නවනේ ලෝ මසුරුකුම කියනෙක තර ඇනවා. ඒ ආපුගම්ම කියනවා මච්චරියම් පටිච්චේ ආරක්කෝ මෙ ආරක්ෂා කරගඩ බලන්නවා. ඔන්න සැපැත්ත හිතන්න. ආරක්‍ෂා කරගණ්ඩගේ පහමකද වෙන්නේ ආරක් අධිකරණය පටිච්ච දණ්ඩදානං, සත්්‍යදානං, කලාහා විග්ගා විවාද ඉල්ලඟට පේසුංච මුසාවාද, අනේක පාපකා අකුසලා දම්මන් සම්බවන්ධ ඔන්න. බලන්ද කොච්චර අකුල දරම් කොටසක් මේ වෙනුවෙන්ගනා කියලාද තිනම්. ආ ඒකරන්නේ කවුද අශෘත අත්පුතච්්‍යනය. එයාට වෙන්න මොකක්ද ඔන්න ඕකට බැසගත්ත ගමම්ම මුලුජීවිතකාලෙම මේවාට තැවෙන දැවෙන සූක වෙන පරිදේවය වෙන අනේක පාපකම දස අකුසලයම වැඩින්ටගන්න. දසාගුසලියම වැඩෙන්ට ගන්න. කියම කවුරුන්සා ආශෘතවත් පුතාජානා කියලා. ඇයි එහෙම වනේ අන්න අත් උඩට ගිහිල්ල බලන්ඩ අ චේතනාව මූලික කරගත්ත තැනම අවිද්‍යාවය මම කියල ගත්ත නිසාතමා මේක පවත්වාගෙන යන්ට මේ විදියටට වෙහෙසක් දනන්න සිද්ධුවමේ. දැන් අපිට තේරෙනවා. එතකොට අපි මොකක්හරි වැඩ පිළිවෙලක් මේකත්ෙක් අපි යොදන්ඩ වෙනවා කියලා. ඉතින් එහෙම නං ඒක කොහොමත කරන්න න්න ශෘතවත් අර්ය ශ්‍රාවකයෝ කරන විදිහ. අපි ඒක දැම් බලමු දැ ඔය ඕ තවජුක්්ටක්කුන්නන් ඉස්සරාට කිගොත් එහෙම අපි පස්සට පගතමු. එතකොට සෘතවාර්ය සාවකයා දැන් ඔන්න ඔබ ත ඒරුම් ගත්තා, අස්තෘතවත් වනහාම මේ ලෝකධර්මය අපේ ජීවිතය සම්පූර්ණ උඩු යටිකුරු කරලා අපිෝ වෙනස් කර අපි වෙනස් මඟකටම තල්ලු කරනවා කියලා ඔබ තන්න. ඒක වෙන්නමොකක්ද අවද්‍යාව මූලික වෙලා අපි විතක්ක විචාර සකස් කරනවා ඒ වැඩ කියනවා සංකාර හදනා කියලා. කාය සංකාර වචී සංකාර මනු සංකාර. එහි ප්‍රභලියට යනවා. ඒරතු නෝද ාබි සංකාර ්ඥාබි සංකාර ආනෙන් ජාබි සංකාර කියලා අප බව ගාමී වැඩ පිළිවෙලකට යනවා. එතුවොට මේ කියන හැම දියම ගදද බව ගාමී වූ ක්‍රමබේදඇතමයි තියන්නේ එතොට ඔන්න සුත්තවාර්යිය ශ්‍රාවකයා තැම් සුත්ත වාර්ිය ශ්‍රාවකය කවු්ද බනක් අහන පොතපතිෙන් දැනුමාරගෙන පත් පරතෝ ගෝෂය කරගත් එයා යෝනිසෝ මනසිකාර කර ොනිස් කාර කරවා කියන්න ෝනිසෝමානසි කාරයි කියලා කියන්නේ ඔය දැන් අපි ඔච්චර වෙලා කියපු දේවල් පිළිබඳව ප්‍රඥ ඇසක් අවදි වෙන විදිහට බාලන්න එක දේදා විතාර්ක සූත්‍යය තිෙනවානේ කාම විතර්ක ්‍යාපාද විතර්ක විහින්සා විතර්ක දැන් ඔය මුල්ටිකම අපේ සාමාන්‍ය අපි හැමෝමතින් දයිනිකව සිද්ධ වෙන වැඩ පිළිවෙලාක්නේ එතකොට අන්න කෙන සීල සම්පන්න වෙනවා එක සීලේ කොහොඳ වෙන්නේ සංවරට්ට න සීලන්නේ එතකොට සීලය වැදගත්තයෙන්න්නේ ඔත නදී දැන් අපි කරන්නමකදද වතක් කරන එක තමයි අපි කරන්නේ සිල් සමාදන් වෙනවා කියලා අපි කරන්නේ වත්තක් එතින වත් අන්න පරිපූරෙන්තු නැසීලම් පරිපූරට තිකිල හෙම කියවෙන ොට අපි කරන්න වතා. හැබයි අපි හැමදාම වතේ ඉන්න නිසා අපේ සීලිය පිරෙන්නේ. දුොට සීලිය කරන්නේ සංවට්ටනය කරන එක එකන්නේ එන්න කෙලෙස් නැත්තම් එන විතක් විචාර මේ එන සංකාර නැතම් මේ සංස්කරණය කරලා ගන්න එක මේ යමක් ආපු ගමන්ම මම මගේ කියල එකතු කරලා මේ සකස් කරගත්ත දට මම උපාධානය වෙන එක නතර කර ගන්න මමමකද්ද කර. අන්න ඒවා විතර්ග කරනකොට තමයි හිත්තට එන්න හිතේ නැගෙන සිත විලි ගවේෂණය කරන එකටගෙනවා සංවෝරටට සංවර කරනවා කියලා. ඒකටගන ඔන්න බුදු දමුදුුණු සීලී කියලා. එතකොට විතක්ක සූත්‍රයට අනුව බලපුහම ඔන්න කාම විාර්ක දැන්වුව මංගුලින්කිවේ කාම විතාාරක. ඕක ද ්‍යාපාද විතාර්ගක ඕක විහිංස්සා විතර්ගය විර්ක තමයි යෙතියෙන. ඒවන් නැගෙනෙන් නැගෙන ගානයට මොකද වෙන්නේ අන්නර අස්්ට ලෝක ධර්මයට අපි හෙල්වෙනවා පි සූකයට පත්වෙනවා. දැන් සිල්වත් වනහම අයියස්්‍රාභගියෝගුුණ හමුද යෝනිසෝල් මනසිකාරයක් පවත්වා ගන් උත්සාහ කරනවා. එ සිල්වත් වෙනවා දැන් සීලය තුළ පිහිටමින් ඉන්නවා අමකත කරන්නේ එන්න විතර්ක එන්න එන්න තැනදී ඒක ප්‍රහාණය කරගන්නට වෙහසගන්න. අන්න එයත් දම්මානු චාරි දම්මානු දම්ම පටිපන්න වෙලා න ඉන්න. දබට තියෙන ඔන්න සෘතවාත් අර්ිය ශ්‍රාවකයා කියන කෙනාතිෙන ලක්ෂෙනේ. එතකොට අපි උත්සාහ කරන්න දැන් අපි කොතනද ඉන්න අපි කෝමද මේක හදාගන්න. එතකොටාර විතක් විචාර සකස්වන තැන ඒ විතාරවලට අපේ හේතු හැදෙන තැන ඒ මම මගේ කියලා අපි ගැටෙන තැන අපි කැඩෙන විදිට නැත්තං රාගදෝ සමෝය කාම විතගගේල කියන්නේ රාගවලටනේ එ දෝට රාග දෝසමට අපට තේරෙන ගොඩක් ලේසියට රාගදෝසමෝ. එතුොරම රාගදෝස මෝහ නැගෙනවා නේද කියන එක හිතලා අර නූපන්දේ ඇතිවෙන්ට නොදෙන තැනට. මෙන්න මේ අල්ල ගන්න එකට ඔන්න සීලි පිටනනා කලෙන තුොට එක ෙරවීද දන්නගෙන ඇතුරට නිකං ඉඩ බැරි දෙයක්ක්සිිල් සමාදාන්ගෙන්ෙන කියන. එතට ඒ සහිලිය පහිටන කෙනා ශෘතවත් අර්යශ්‍රාවකයක් කෙනවා. එයා මොකද කරන්නේ. අ රාග දෝස මෝහෝ සිතුවීලි එ එන තැනදී ඒවා කණ්ඩනය කරන්න ඒ විනාස කරන්න ඒ නැති කරන්නට පුළුවන් සිහයකින් කල්පනාවකින් ඒවා දකින්නවා. එතකොට කල්පනාවෙනවද යායට වෙනවා. මොනවද වෙන්නේ හොඳ පැත්ත. ඒක තමයි අපිට අවබෝධ කරගන්න තියන කානයතකට ඔන්න සුෘතවත් ආර්ය සාවකෝ ගව අපි කියන උපපන්නංකෝ මේ ඉදං දුක්කං තංචකෝ අනිච්චන් දුක්කං විපරිනාම දම්මන්ති යතාභූතන් පජානාති. පස්සලාබෝපි චිත්තං න පරියාදාය තිට්්‍රති. අන්න. එතකොට දැන් ප්‍රඥාවේ ද එලිකරගන්න මේ සුතවත්තාරය ශ්‍රාවකයයා මොකද වෙන්නේ. එයාගේ සරීහිරයට තොය කියන ගැහැල හැ්පිලිටික ඔක්කොම එකතුෙනවා. එකතුවෙනකොට යාමකොද කරන්නේ. එයා පරියාදාය ගන්න නපරියාදාය තිට්‍රති. එයා ඒකට මොකද වෙන්නේ. ඒක තුළ මැඩගෙන සිත ඒක තුළ බාගෙන ඉන්න නෑ යා ඒ මිදන්ඩ ඒ එ එන්න තැනම ඒ දකිින් උත්සාහ කරනවා. එතම අරිශාවය ලස එතකොට තස්ත චිත්තන්න පරයෝදා අප ිසිංහලින් කියමක මට මේ දුකෙක් උපන ඒද වනහි අනිත්‍යයි ඒ දුකයි ඒ පෙරලෙන ගැහැවඇතැයි යතාභූතකොට දන්නේයයට ලාබේට ඔහුගේ සිත මැඩගෙන නොසිටි අන්න ලාබේට හිත මැඩගන්නෙම නැල්ලු. අලාභයද ඔහුගේ සිත මැඩගෙන නොසිටි. යසස්සද ඔයෝ කියන ඔක්කෝම කාණනිස ය කාරණ ඔබ දන්නවන එතොටක සිදුවෙන විදිහතමයි ඔොන්න ඔය. එතකොට සුතවත් අර්යශ්‍රාවකයෙක් මිත්‍යාවෙන් මිදිලා විඤ්ඥානය වෙනකොට ප්‍රඥාව වනකොට සහය පිහිට එනකොට ඒ තුළ ඉන්නකොට එයා වැරවීරිය දරණ කොටමොකද වෙන්නේ මේ ලෝක ධර්මතාවලට එයා සැලින්නේ නෑ. එයා කැඩෙන්නේ නෑ බිඳෙන්න්නේ නෑ කම්පාාවඩ පත්වෙන්නේ නෑ. එනිසා අපි ජියුණු කරන්න ඕන නිවන්දකින්ට යනුවනම්. අපි මහන්සි ගණටඕනේ නිවන්දකිින්දයන්නවනං. ඔය නන්දති අභිනන්දති අපි වදති අ්‍යෝ සයිතට්ති කියන. මේ සාමාන්‍ය ක්‍රමවේලියෙන් ඉක්මෝ ගිහිල්ලා. මිදේන විදියට මේට සකස් කරගන්න එක මං හිත්ත නොම් මේ පින්හතුන්නට පැදිලි වෙනවා. මේ ලාබ අලාභ මේ කියන කාරණ නැවත ඔබ මතක් කරගන්න මේවා මට්ටම ආවේනිිකව මම විසිම්ම නිර්මාණය කර ගත්ත දිය. දැ මේවා බලන්න පුළොන් හොද ක්‍රමයක් තියෙනවා දැ මේ වැටකැන්නේෙ ධර්ම කියලා ද මේ වැටිැන්නේ ධර්ම කියලා කියන්නේ ඔන්න ඔය යතා සවභාවයෙන්තිය නති. එතකොට ඉන්ද්‍රියක් හැටියට මේක ගත්තොත් ඔබ ඉන්න මුලාව අවිදදිාව ඔබට තේරුම් ගණ්ඩ පුලුවන්ක මත්ති වා. ඉන්ද්‍රිය හැටියට ගණ්ඩ ඉචක්කු ඉන්ද්‍රිය කියලා ගණ්ඩු දැන් චක්කා යතනය හැටියරණ අප හැම වෙලාෑම ගන්නේ. චක්කා යතනය කියලා කියන්නේ හා මුදුරු කෙනෙක්කෙ වුව ගමම්ම ඔබේ සිතට, හාමුදුරු ඇවිල්ල දැම්මේ කම්පිවුට්‍රය කහරහ ඔබ බලනකොට ඔබේ සිතට මේ එලිය ඉන්න හාමුරුව නෙමෙයි දැනන්නේ ඔබේ හිතේ ඔබ මීට පෙර හදාගත්ත හාමුදුරු හැදිල තිබිච්ච නිසාට ඒකටගැනෙ චායතනී තියෙනද ඒකට කැනෙ සංකාරය එරවට ඒ සංකතය කියලා කියන්නේ එතකොට ඒවා එකතු වෙලා තියෙන දේවා ඔ හිත ැන්්ඩක් ඇහ විතරක් තිය ඉස්සර හැකි කියල ො. ද්‍රියක් ැටියට ගන්නක. ඉද්‍රියයට මුකුත් අහුවේ නොද කියලා බලන්නකෝ. ඉන්ද්‍රීයට මොකුත් අහුවෙන්නේ. ඉන්ද්‍රියයට යමක් තියෙනවා කියලා දැනීමක් වගේ වනාට ඒක මොකදද කියලා දැනන්න. ඒව ොපෙන නො නෙමින්. එතුොට ඔය විදිහයට අපිට චට්, චුට්ට 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 මේ අපි ඉන්න අවි්‍යාවෙන් අපට මිදෙන්ට අපට තරක ගොඩනගන්න පුළුවන්කම තියන්නවා. එනිසා මේ පිංවතුල්ට, දින දාහතරක් පුරාවට ඔබ බනාාලතියෙනවා. ඒ බණ ඇව්වා ඒමනං යෝනිසෝ මනසිකාරයයක් හදා ගැන්ඩවෙන අපි. ඒ අහන්න පරතෝගෝෂයෙන් ඇහෙන දේ එමනත්ත ඔබේ දැනුමට එනදේ. ඔබ ගලපල බලන්න ඕන බහල බලන්න ඕනෑ අපි කොතනද ඉන්න කියලා. එතකොට අපි මේ ලෝකධර්මතාවලට පෙරලෙල්ලවනං අපිවට ගැටෙනුවන්නං ඒක තුළ, අපි නිත්‍ය සුකයි ආත්ම හැටියට අරගන්නවා නං. ඒ අරගැනීම තුළම අපිට සූකයේ පරිදේව දුක්ක දූ මනන්ස කියලා මේ සූත්‍රයේ ප එෙහැටටක් කූම් විස්තර වෙනවා. ඒසාය ඔොක්කෝ මක දන්න නිසා ම කියන ඔබට අල්ලගන්න පුළුවන් අල්ලන් ඕනයි කෙ හිතන තනක් විතරයි. ම මේ වැඩියෙන් කතා කරන්න කල්පනා කරේ. එතකොට ඒ විදියට මේ ජාතියක් ඇතිවෙන්න, අවශ්‍ය කරන අවිද්‍යාව සකස්වෙන ඒ වගේම ඒ තුළටම මම ගේ මගේ ආත්මය හැටියට මේක නිත්‍ය සුකාත්ම හැටියට අපි ගන්නතා කල්ම අපිට ඇති වෙන දේ තමයි සූක පරිදේව දුක්ක දෝමන් හස්සු පායාස සහ ජාතිය කියෙන කූම් ටික සකස්සෙනවා. එතකොට බුද්ධ ශ්‍රාවකයෙක් වෙනකොට සෘතවෙත් අයශ්‍රාවකයෙක් අපි විය යුතුම වෙනවා අපි ඒකට මහන්සි ගණ්ඩ මඕන මේ බුදු බනතියෙෙන ැත්තම් මේ ධර්මය තියෙන්නේ හැමදාම මේ ලෝකකෙ සම්මතලෝකේ තියෙන දුක සැප විඳගෙන්න ඒවට පුළුවන් තරංකාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ගොඩ නගගන නැවත්ත නැවත මේ භවය තුළම බවගාමී වෙන විදිහට රාගදෝසමෝහෝ වැඩෙන විදිහට නිතරම හිත් මෙහෙවන එකද වීතරාගි වීත දෝසි වීතමෝහි යන විදිහට නැත්තන් එෙක්කම් විතර්ක අව්‍යාපාද විතර්ක අවිහිංසා විතර්ක හදනකද අපි කළ යුදතය. අන්න අපි විදර්ශනාවට යනවා ඇතකට. එනිසා ඒ විදර්ශනාවට යන්ට අපි හැමෝම් මාද නැත්තං හැමදාමඔබ බණහයි. හැමදාම පන්සලට යයි ඔබ දන්දෙයි ඔබ කාලය වැය කරයි මේ සියලු දේම කරනවා හැබැයි අපි හැමදාම දුක කියන එතකොට කෙනෙකුට මේ නිවැරදි නිවැරදිවූ සීලයක නො පිහිටීම මතුන්. සීලය ප්‍රගුණ කරගෙන අපි එකේ පන්තිදලා පහ දහයි පන්තියට නොෑ මත්න් හැමදාම එකේ පන්තියේ කරන පෝට සිල් ගන්නේ එකයි බනාහාන එකයි අහලා ුුණට පස්ස කිසිම දෙයක් අපේළඟ නැතිවෙන විදිහයට හැමදාම එකේ පන්ති ඉන්නේ එකයි මේ ලෝකේ සාමාන්‍ය ඕන කෙනෙකුට කරඩ සහ දැනෙන දෙයක්. එනිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ වටිනා ධර්මය කෝමත අප ජීවිතයට ගලපලා මේ මේ මෝතේ. ඒ මොහොතේ සැපෙ කුොහමුද හොයා ගන්න කියලා බනාහලා ඉවර වෙලා සැපහොයන්න යන්නක් මේ මොහොතේ බනතෙක්ක සැපිය ගන්න ඊට පස්සේ ඒ අහනදේ තුළ ජීවිතය ගෙනයන්න කොහොමති කෙලා විරවි කරන්න ඔබ ඒකට කාල ශ්‍රමය වැය කරන්න ඔබට ඒකට වෙනම ඉඳගෙන එහෙම කරන්න ඕනි නෑහැ දැන් අපිට තේරෙනවා නං සිතුවිල්ල තුළමයි මේ සියලු කර්ම සිද්ධ වෙන්නේ කියලා එතුවට කායකර්ම වචිගන මනෝකර්ම රාගදෝස මෝහයට එන්නෙම මම කියල ඉඳලා යමක් අල්ලගත්ත තැන නේද කියලා හිතෙනකොට අපිටම හිතෙනවා නේද එනම් අපි ඒ කාම විතර්කයේ දුක් කළ යුතුමයි කියලා ඔබ ඒක දකිින් ලඋත්සා කරන්න දුකේ ඥාණංකිවේකයි ඒ දුක තමයිඒ එක අවිද්‍යාවන්තමා දුකේ මූලේ අප එලිය තියෙන දුක් ඉවර කරගන්නි නොක්දව ලි කරන්න පුළුවන් ඕන නුසේ කේවරනවාන නේද. අපිට ඇගේ දුක් ගදන ද මේ ඩොක්ට කෙනෙක් ලඟති කියයනවා හිතේ දුකක් ඇතුුණනොත්ම කාටර කියනවා. හැබයි දුකේ මූලේ අපි අයින් කරල නෑ. කියන්නේ තල්ගාග ගලවන්ඩ කියන්න එක්ෝ උඩ දල්ල මැත්තම් මූලි නඋපටාදානොන. එනිසා බුදු හාදුරුව දුක්කේ ඥාණන්ක ලකිවේ අන්න ඒ අවිඥ්ඥානය නැමති. අවිද්‍යාව නැමති ඒ දුක දකින්න කියලා. ඒ දුක දකින්නකොට ඔය බාහිරතියෙන කිසිීම දෙයක් අපිට දුකක්වෙන්නේ නෑ. ත උුන් තරංග වට අපිට සාධක ඔයරාගන්ඩ තියෙනවා නේද සංකප්පරාගුව පුරිසස්සකාමෝ. සංකල්ප තුළම තමයි මේ රාග සංකල්ප කියල කැන නවාද හි. හිත නැවිද. කල්පනා කරනදිය මනෝව අපි කියන්නේ. මේ කල්පනාවකට වැටුණ කියලා කියන්නේ නද සිතුවිල්ලක් මනසිකාරකරකරන්න කියෙන වික් විචායොදනවා කියඇ තොට බනය කාම තාර්කය කියයෙන්නෙදකොට එක්කෝ ව්‍යාපාද විතාර්කයක්. ඔය විතර්ගමන අපි හදන්න. එනිසා මේ බුදු බණතියෙන්නේ ඒවා අනිත් පැත්තට හරෝගන්නකට නෙක් කම්ම විතර්කයකට එන්න එහම නැත්තං විතරාගේ සිතුවිලි හදන්න. එනිසා අපි දන් දෙනකොට එහෙම සිතුවිල්ලක් හැදෙන් ඕන්න. ඇතුකොට. වීත දෝසී වන්න ඕන ීත මෝහිී වෙන්න ඕන ඒක හැදෙන්දනම් අන සීලියක පිහිටන්න ඕන. ඒ සීලයට පිහිටෙනකොට අර විතර්ක කුසල පැත්තට හදනකොට කුසල කර්මයක් කරන්නර. කුසල කර්ම කරන්න ඕන. තු අරකෙන් වන්න දස අකුස්සලයම අප දස කුසල බවටිකත් කන නිසා ස්වරෝම දුක්කේඥාන දුක දකින්න ඕන එමන අකුසලය දකින්න ඕන අකුසලය දැක්කහම. අකුසලය දකිින්ට දකිඩ අපි කුසලේට යන්න නැන්ද ය වැරදිදේ දකින්නට දකින්න අපේ නිවැරදි වන්න ඇද ව ොනිසා බුදු බණ කියන්න නිවැරදි දේ දකිනවා කියන නෙමේ වැරදි දේ දකිනකට වැරදිදේ දැක්කොත් තමයි නිවැරදි වෙන්නේ. වැරදි දකිින්ට දකින නිවැරදි වෙනවා. වැරද්ද නොක නොදැ අපිට කවදාවක් නිවැරදිවෙන්න. බැන්ස් අප පුරදු වෙලා තියෙන්නේ නිවැරදිදේ හොයන්න. නිවැරදිදේ ඔප හොයන්න යන්න එපා ඔබහොයන්න වැරදින පෑන. එතුකට නිවැරදිවෙලයිවරයි. මේ න පොදදු කියවනක් තියනවනේ හැමෝම දන්න දෙයක් නේද. ඒ අත්තතින් හොඳයි හිතන්නේ එක. දැන් අපි ඩ්‍රයිෙන් ලයිසන් එකක් ගන්න ගියපුහම අපි පුහුණුවට යනවානේ කවදාවත් එයා අපට එලව නැති උගන්නල තියෙනවාද. ඔය ලයිසන් ගත්ත කවුරකටත් කියේ නොද එවල් එලවන විදිහ උගන්නනවාද නෑ? ය උගන්නන්නේ එලෝවන විදනෙ. වැරදිදක මොකක්ද කියන එයා කියල දෙ වැරදිනකර. වැරදින එක කියවයට කොට මොකද වෙන්න ඉබේයා හොඳට යනවා පැහැදිලිනය දකට වැරදිදේ කියනවා වැරදිදේ හදපුහම අපි අර්ගයට යනවා පාසේන එතකොට දුක දකිනකොට දුකෙන් මිදවා. අපිට අල්ලඩවත් අපි සැපකොහෙද කියල කොහෙනකන්නේ අපි කරන්න ඕේ දු දුකට හේතු වෙන මූලය අවිද්‍යාවය චේතනාව හැම වෙලා එම රාග දෝසමෝහොනට ගැටිලනන් තියෙන්නේ ඒක තුළබිට දුක උපාදධන වෙලා තියෙනවන අන්න ඒක අපි විතර්ක කරලා විතර්ග කරල අමනවාද වීතරාගේ වීත දෝසමීත මෝහී යන විතියට නැත්තං කුසල කර්ම පතයකට සකස් කරගන්නුවන්න ිය සංවර්ධනය කරගන්න ඕන හැකි කුසලය කිලකීමගක්ද දන්දනක නෙමයි. හිතට එන රාගදේශමූහය නැතිකරගන්ඩ කෝමද අපි කටයුතු කරන්නේ. අනුපානං කුසලානන් දම්මාක් ඒ තියනවාන එන්න ඒවා නැති කුසලිය ඇතිවෙන්ඩත් ඇතිවෙලා තියෙන කුසලය පවත්වාගෙනයන්ටත් ඉට මේ මෝතය ඇතිවේච්ච නරකය ඒ තුළම නැතිකරණඩත් අපේ ළඟතිවෙන හොඳ එතැ එකතු කරගණ්ඩත් අපි මහන්සිගන්නටුඒනිසා කාලවෙල්ල ඉක්ම ගැනවා එනිසා මම සාරංශ වශයෙන් බට කියන්නම් මේ ලෝකී තියෙන ධර්මතාවයක් තමයි මොකක්ද අටලෝදාම කියලකය ඒයන්නේ කර්ම පයක් කැටියට කර්මජරූපයක් කැටියට මේ ලෝකෙ අපි ඉපදුනොත් මේ තියන දේවල් ස්වභාවික දේවා. ඒවා කවුරුවත් කරන කියන දෙයක් නෙමේ මෙලෝකෙ පවතින දෙයක් පවතිීන්ද හේතු විච්චතයක්. මෙන්න මේ දේ වැරදි දුෘෂ්ටයකින් ගන්න එක හරියට සතෙක් කන්න්නඩියක් බලලා ඒ කන්නාඩියෙන් සතාතේරුම් ගන්නේ, ඒ තිරිසන් සතා තව සතෙක් ඉන්නවා කියලා හැබැයි ඒතනින් ඒ සතා ගියාට පස්සේ කවදාවත් මේ ඒ සතා හිතන්නෑ ඇතැන අයින්න හැබයි අපි මකද අපි දන්නවා කණාඩියකින් අපි බලපු හාම එතන අපි අයි වෙනකොට මේ මොත මේක නිරුද්ධ වෙනවා කියලා ඒවගේම වැල්ලක පුංචි ළමයෙක්ට සෙල්ලන්ගයක් හැදල දුන්නුත්තේම වැල්ලික් ඒක මොකද වෙන්න වැල්ලට කැඩෙනවා කියලා අපි දන්නවා දන්න නිසා පියකට ගැටන්නෙන්න. ඇයිඒ අපි අවබෝධියයගින්න. හැබැයි පුංචි දරුවෝහිතනවා ඒක ස්්චීරයික මට තියෙන්න්න ඕනි කියලා. ඒ නිසා ඒ වබයිකට අඩනෝ. ඒ වගේ තමයි මේ ලෝක ධර්මතාව කියන්නේ එක ස්වභාවිකව පැවැත්මක් නිසක් එ කාටවත්තෝ වන විදිට පවත්තින දෙයක් නොවී. ඒක අපි අවිද්‍යා මතමයිදලා. අපි වැරදි තැනකම ඉදලා මම මගේ කියන සංකල්පය තුළ ඉඳලා. ඒකට ගැටෙන එක හරි ඒකට උපාධානය වන්න එක හරි චන්දරාගෙ හදාගන්න එක හරි කරමින් ඒක පවත්වා ගන්නට තමයි අප ජීවත් වෙන ගොට මේ වෙන වහන්සේ නිසා අන්න ඒ ප්‍රඥාවාවදිවඩ ඔබ නිවීණය නිදහසේ නිසුල්මනේ මේ ධර්මකාරණ එකුතු කරගෙන මේ රාගදෝසමෝ වැඩෙන විතර්ක නැතුව අවීතරාග අවීත දෝස අවීතමෝ විතර්ක වැඩෙන විදියට සල කර්ම පතයක යෙදෙන්ද කුසල කර්ම දිවුණු කරන්න අන්න එහෙම කෙරෙනකොට ඔබට මේ බුදු දාමිය තියන සදාාත නික සැපය සදාාතනික සූුවය ඒ සැනසිල්ල ඔබට ඒ ඒ තැනම ඒ ඒ මෝතෙම ඒ චේස් විතාර්ක ඇතිවන්න මොහොතෙම ඔබට සැනසිල්ල ඇති වෙනවා. ඔබ හිතන්ද කේන්තියක් හිතට එන්න කොටම ඒ කොයි තරං අපිට ප්‍රබල වෙනවාද කියන්නේ අපිට උන් හිටි තැන්ග අමතක වෙලා වා ඔබ හිතැන් ඔබට එක නිවාගන්නඩ පුරුවන්ගුුණාන එතැනතිනව සාාන්තයක් එතනැතිනො සැපයක්. එනිසා බෞද්ධ විච් අපි හැමෝම මහන්සි ගන්ටෝනෝක එනිසා මමත් මහන්සි ගන්න අපි තාම ඒව කරන්නවන් එනිසා ඔබ සේරුද නාමත් පුළුවන් තරක් බණහන් බනහාලා ධර්මය තේරුම් ගන්ඩ. නිකම් බොරුවට බනහාලා පොත්පත් පුරුවල විභාග පාස්සනට වැඩන්න ප්‍රායෝගිකව මේ අවිත්‍යාව තේරණ විදියට විතරක කුසල පැත්තට යොම් වෙන විදිහට ඔබේ සීලයේ සකස් කරගන්න අන්න ඒ එතකොට ඔබ සතිසම්පජඥයේ පීටමින් ඔබට බීරයා සද්ධහා බලයක් ඇතිවෙනවා එහෙ මැතිවොත් ඔබ කවදාවත් අය මිනිස්සු වැරදි කරපු හාම හාමුදුරුවතින් වැරදි වනාම සමාජය මිනිස්සෙන් වැරදි වුණහාම ධර්මය අතඇරලා යන්න වෙනත් තාගංගොලට යන්න. ඒ වගේ මේ කාම ලෝකයේ සසරට වැඩි වැඩිින් එබෙමින් භවගාමී ජීවිතයගේ දුකට නොවී. එයින් විදිලා. ඔබේ සිත තවත් තවත් කුසලයක පවත්වා ගන නොසැලෙන ්‍රද්ධාවක් තුළ. අච්චල ශ්‍රද්ධාවක් තුළ මේ විමුක්ති මාරගේයට ප්‍රවිශ්ටෙන්ඩ පුළුවන්කම තිෙනෙසා. ඔබ අශෘතවත් භාාවයෙන් ඉන්නවා නම් ශෘතවත් අයිය ශ්‍රාවකයෙක් වෙන්නට අද ඉඳලම් වහන්සේ ගණන්ඩ කියලා. බොඩ බෝම කාරණක සිපත් කරමින් මේ වගේ වටින අවස්ථාවක් මේ පිංවතුන්ට සලසලා දුන්න. ඒ ශා්‍යමුණේ විහාරයේ අපේ ස්වාමීන් වහන්සේල් අපි හාමුදුරුණුන්ට මේ වෙලාව අපි පුංයනම ෝදනා කරනවා. ඒවගේම මේ කටයුත්ත සඳ මට ආරාධනා කරමින් අපේ නාරද පණ්ඩිත හාමුදුරු ආරාධනමූලිකව සිල්පත් කරේ ඉතිං ඔබ සිලු දෙනාටමත් ඒවගේම ධර්මස්ශ්‍රවනයට සම්බන්ධුව ඔබ සිලු දෙනාටමත්. දහම් ඇස පහලවේවා ඔබේ ජීවිතයට කල්ලාාන බිත්‍රය ලැබීවා ඒ අය අරාධර්ම ඔපෝධී ඇතිවේවා උබසිිරජනාටම නිවන් පිණිශමේ පිනහේතුවේවා කියලා ප්‍රාථනක්තරගන්න. ආකා සට්ටාච බුම්මට්ටාදේ වාන්නාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තුළෝක සාාසන චිරංරක්ඛන්තු දේශනං චරං ර්කංතුතේ මන් සදා.